අද ධර්මදක්ෂණ වෙනුවෙන් ධර්මදේශනාවට වැඩම්කොට වදාළ ගරු දේශකයණන් වහන්සේ. කඩවත මංකද පාර බිජේමාවත දහම්නද ධර්මාස්ශ්‍රමයේ නිර්මාත්‍රු සද්ධර්ම වාගිෂ්වර විචිත්‍රපානී පූජ්ජ කොළමිස්සේ දම්මානන්ද ස්වාමයෙන් වහන්සේ. අවසරයේ ස්වාමයෙන් වහන්ස සමන්තහා ජක්කවාලි සූ අත්‍රා ගච්චන්තු දේවතහා සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදන් දම්මස් සවෙන කාලු අයම්බදන්තහා දම්මස්සවෙන කාලු අයම්බදන්තහා දම්ම සවෙන කාලු අයං බදන්ත නමුෝතස්සෙ බගවෙතු වරහතු සම්මා සම්බුද්ධස්සේ නමුෝතස්සේ බගවෙතු වරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්ස භගවතෝ අරහත්තෝ සම්මාසංබුද්දස්ස පූජනීය පින්වත් මහා සංඝරත්නය නවසරයි මේ උතුම් සම්බුදු දහාමට කැමැති මේ සුන්දර සද්ධරමේ රසය මිහිරියාව විඳගන්ට හිත ඇති කාරුුණික පින්වත්නී පින්වත් ඔබාපි අද දවසෙත් සූදානම් වෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් ලෝකානු කම්පාාවෙන් යුතුව දේශනාකොට වදාල ඒ උතුම් මිහිරි පිරිසිදදු සත්්ධරමී කොටසක් දේශනා කරවාගෙන ශ්‍රවනය කරන්ට. තමන් විසින් අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් ගෞරවෙන් යුක්තව මේ ධරමය ශ්‍රවනය කරන අතරේ. මුළුමහත් රටලෝකේ පුරාම ජීවත්වෙන ධරමයට කැමැති බොහෝ දෙනෙකුට පහසුවෙන් ධරමස්්‍රවනය කරන්ට අවශ්‍ය කරන සහාය කල්්‍යානමිත්‍ර උපකාරයක් හැටියට ලබාදමින් නෙත් ධරමදක්ෂිණාවේ අද දවසට නියමිත මේ ධර්මදේශනාවට පින්බට දහම් දායකත්වය දරාගෙන මුළු මහත් ලෝකයේ පුරාම මේ ධරමය ප්‍රචාරය කරන්ට විසුරුවා හරින්ට පින්බට දායකත්්‍රය දරන පින්වත් පිරිසක් අපට මුණගෙනවා. අංක අනුහයෙන් එක ඩික්මන්් පාර අස්ගිරිය ගම්පහ, ලිපිනේ පදිංචි, රංජිත් ප්‍රේමලාල් මහත්මා සහ, කුමුදු සේනානායක මහත්මිය ඇතුළු ඒ දූදරුවන් පිරිස. ඒ පින්වත් පවුලේ උදවියගේ පින්බර දායකත්වයෙන් තමයි අදදවස මේ මහා පිංකම සිද්ධ කරන්න. ඒ පින්වතුන් අපේ ධර්මාශ්‍රමේ, බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිරියේ තැන්පත් කරන්ට ඒ මල් පහන් ස්තුුවඳදුම් දැහැත්ගිලන් පසාහාර පූජාවන් කරන්ට අවශ්‍ය පූජා ආසනයක් නිර්මාණය කරලා පූජා කරන්ට මේට වසරකට දෙෙකට එහ පැත්ත කටයේතු කලාා. ඉතිං ඒ කාරණයක්ත් මේ වෙලාවෙ පින්දිීලා සිහිකරන ගමන් අද මේ දරමානු ශාසනාවට දායක වෙලා බලාපුරොත්වෙන ඉතාමුතුම් මරමුණු කීපයක් ම තියෙනවා යහපත් තරමුණු බලාපරෘත්තුව ආකාරය මිස්් කරගන්ටත් දෙවියන්ටත් දායකත්වේ දරන ඒ පින්වත් පිරිසගේ නමින්මියගිය සලු ඥාතීන්ටත් සුජීවත් ඉඳගන පින්කම සිද්ධ කර නංක අනූහයෙන් එකක ඩික්මන් පාර අස්කිරිය ගම් පහලි පිණේ රංජිත් පේමලාල් කුමුදු සේනානායක දෙපල ඇතුළ පින්වත් දරුවන් සහිත එස් සියලු දෙනාටත් දරමස්්‍රවනයක නොබා පිහැම දෙනාට. මෙලවජීවිතේ සුවපත්භාවේ ධර්මවබෝධය පිණසත්, පරලවජීවිතේ සුවපත්භාවේ ධර්මාවබෝධය පිනිිසත් සංසාරදුකින් අතමිදී උතුම් නිවැනිින් සැනසීම පිණිසත් මේ උදාාරතර ආනිසංස, එකසේ හේතු වාසනාවේවාකින් අධිෂ්ඨානය ඇතුව අදත් අපි මේ පින්කමා රම්භ කරන්නේ. ස්්‍රද්ධාවන්ත පින්වත්න්නේ. ඔබට මතකයි අපි මේදිනවල සාකච්ඡා කන ධර්මානු ශාසනාව, එකම මාතුෘකාාවකින් අපි කතා කරන්නේ, බුදුරජාණන් වහන්සේගේ දසබල ඥාන පිළිබඳව සාකච්ඡාව ඒ දසබල ඥාන දරන ඔබෙත් මගේ ශාස්ත්‍රෘූන් වහන්සේ ගෞතම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගැන. උන්වහන්සේගේ උතුම් ඥානයන්ගෙන් මේ අපි ජීවත්වෙන ලෝකය ගැන අපි ගෙවාගනාපු සසර ගමන ගැන අපි වර්තමාන ජීවිතය ගැන සහපි වර්තමාන ජීවිතය මේ ස්වභාවධරමය පරිසරය සමාජයත්තෙක් කරන ගනුදනුව ගැන වගේම ඒවායේ ප්‍රතිඵල හැටියට අපිට අනාගතේද මූුණ දෙෙන්ට වෙන දේවල් පිළිබඳුව. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ උතුම් සම්බුද්ධ ඥාණයන්ගෙන් හරි හැටි අවබෝධ කරගන දේශනා කළ කාරණතමයි අපි කතා කරන්නේ. ඔබට මතකයි අපි ගේ සතය කතා කළේ දසබල ඥානයන්ගේ හතරවැන්න නි අතර නි රණ සම්බන්ධ ශේෂෙන් කතා කළා අර සත්්‍යයා මරණින් පස්සේ උපදින තැන පිළිබඳව බුදුරජාණන් වහන්සේ දන්නාආකාරය එතනදී ඒ විස්තරය කල් අවසානයේ පුංචි කතාවක් කලා පි සුමන සමන් දිවිරාජයා සම්බන්ධව එතුමා දිව්‍යාත්මීඉපදිලා වේරවිහාරතනලා සෝතාපන්න බවට පත්වෙලා ඒ දිවිය ජීවිතේ අප්‍රමාන ප්‍රතිඵල ධරමේ ප්‍රතිඵර නිලා ගත්තාකා පේතනදි මතක් කලේ දෙවියන් අතර උපන්න හාම පින්කරන්න බෑ කුසල් රැස් කරන්න බෑ ධරමේදියඋු කරන්න බෑ කියලා කතා කරන පින්නතුන්ට ඒ අදහස වෙනස් කරගණඩ පුංචි උපමාවක්තාව මතක්කළේ. ඉලට එහෙමනම් බලන්ට දැන් එතකොට අර මයි අංගනයට බුදුරජාණන් වහන්සේ වැඩපු වෙලාවෙ. එඇයි වැඩි ඒවෙද්දී යක්ෂයන්ගේ සමාගමත් තිබුණ කියන. යක්ෂයිම එතනින් අංකරන්ට නෙදා බුදුරජාන් වහන්සේ වැඩිය. එතකොට අපි යහලතින පුඩා උුරුතිය තියෙන්නේ කොහොමද බුදුරජාණන් වහන්සේතෙන්ට වැඩම කරලා යක්ෂයින්ව අයිං කරලා. ගිරිදිවඉන්නට පලවා හැරිය. එතකොට යකු අතර එකක්වත් හිටියද ඒවෙලාව ධරම අවබෝධ කරන්න පුළුවන් අය නෑන. ඒ පිරිස ඔක්කෝම අයිං කලා. දැන් අපි කියම අපිට දිවියලෝකයන්ට ඕන නෑ. අපිට වැඩක් නෑ කියලා අපි ඉන්නවා කිය හිතු. එතවට අපි බුදු කෙනෙකුගේ දරමයක් නෙමෙයි ඒ කියන්නේ එතන. ඇයි බුද්ධඥානයක් තමයි සියලු තැංවල යන ප්‍රතිපදාව ඒ අයුරින්ම දන්නවා. ඒක බුද්ධඥාණයක්, ඒක තුන්වෙනි ඥානය. පලවෙනි ඥානයමකදද වියහැකි නොවිය හැකිදේ ඒ අයුරින්ම දන්නාකම දෙවැනියක අතේතනාගත වර්තමාන කරම විපාක තැන් හේතු වසෙන්, ඒ ආකාරෙම දන්නාස භාවේ. ඒ තුො දෙවෙන්න දෙ මේ තුන්වන්න මොකදද සියලු තැන්වල යන ප්‍රතිපදාව අයුින්ම දන්නාකම. හනම් බුදුරජාණන් වහන්සි දන්නවා නිරේ යන ප්‍රතිපදාව. ඒවාගේ මුන්වහන්ස දන්නවා ප්‍රේත ලෝකය යන ප්‍රතිපදාව. තිරිසං ලෝක යන ප්‍රතිපදාව. ඊලට දිිය ලෝකය අන්ට ඕන ප්‍රතිපදාව මකද්ද කියල දන්නවා. ඊලට කෙනෙකු බ්‍රහ්ම ෝකයන් ඕනන ඒ ප්‍රතිපදාව කැනේ සඳහනු ගමන ක ේතු දේ මකක්ද්ද කියලා බුදුරජාණන් වහසි දන්න. මනුස්සලෝකී යන ප්‍රතිපදාවත් උන්වහසසි දන්න. එහෙම නං ඔන්න ඒත් විහරතමා අප පි ධර්ම දේශනවා අදා අරම්භ කරන්න ඇ ඊළඟට උන්හසේ දන්නවාහිමනං මේ බුදුරජාණ වස්තුන් වැනි ඥාන බලය ගැන කතා කරන්නේ සෝවාහන් වෙන ප්‍රතිපදාව. ඒකන උන්වහන්සේක පෙන්න ලතින් සකදාගාමි වෙන ප්‍රතිපදාව. අනාගාමි වෙන ප්‍රතිපදාව. නිකෙලෙස් වෙන අරිහත්වයට පත්වෙන ප්‍රතිපාව උන්වහන්සේ හරියටම දන්න. මේ ලෝකෙ වෙන කවුරුවත්ම මෙහම දන්නේ නෑපින්වත්. එතකොට උන්වහන්සේගේ දේශනාවල මේවතියනෝ. උන්වහන්සේගේ දේශනාවල් කියවද්දි ඒ දේශනාවල් වල මොනුවද තියෙන්නේ. දස බලඥාන මොක බුදුරජාණ වහන්ේ ඥානයන්ගේ අවබෝධ කරගත්තදේ තියන්නේ. එතකොට ඒ ආශරයෙන් ඔබට හිත පහදවාගණඩ පුළුවන් එහෙම නං බුදුරජාණන් වහන්සේම ඥානයන් තමයි මෙඥානයෙන් බලලතමයි මේ ධර්ම දේශනා කල්ලා තියෙන්නේ කියලා. තකටේ ඥානය නයට ගත්තුව එකක් නෙමෙයි දැන් සාමාන්‍යෙන් අපේ ඥානයමකද තව කනෙකුගේ දැනුමකට පාදක වෙච්ි එකක්කේ ගැන්නේ කාග කාගෙන් හරි ගෙනගත් එක අපිට තියෙන. ඉස්කෝලෙ ගියත් තවයික්ෙනෙකුගෙන් ගැ ගත්ති ගුඩු ට්ිය තියාගන ගන්න වොත්ේ මේකත් හරිීරණ. ඒලාට වෙන සිිල්පයක් හදාරන්ඩ ගියත් ගුරුවරයකුගෙන් ඉගනගත් ගමනක් අන් ගියත් හේමයි ඇඳ මක් හන්් ගියත් ගුුවරෙක ග ගෙන. ඒ ගරුවරයා ඉතුරුටි කියලා දුන්න ඇත්දන් දන්නේ නෑ. මොනවවාහරි උයන්ඩ ගියත් අපි කාගෙන් අරි යහාගන්න. ගහ කොලක් හිටවන්ඩ ගියත් අපි කාය අරි යහ ගන්නවා. ඇපි දන්නේන අපේ දැනුම හැම තිස්සෙම තියෙන තවත් කෙනෙකුගේ දැනුමට උපකාරී කරගන තව දැනුවා. යටත්තු. සොයම් භූ කියන්නේ තමන්තුලින් ඇති කරගන්න අවබෝධයත්. දැන් බුදුරජාණන් වහන්සේ තුළ ඇතිවෙච්චමේ ඥානය තමන්තුලින් ඇතිවෙච්චිකන්නේ. එතවට ඒ ඥානයෙන් තමයි උන්වහන්සේ මේවත් දේශනා කරන්න. එතට උන්වහන්සේ ඒ ඒ තැන්වල යන ප්‍රතිපදාව හරියටම දන්න. දැම් පින්වත් ඔබාපිත් බුද්ධ දේශනා සෑහැන ප්‍රමාණයක් දන්න නිසා ඔබම හිතන විදිහට බුදුරජාණ වහන්සේගේ අපේක්ෂාව තිබුණ මොකක්ද. දැන් උපින්වතුම් බන අහලා අහලා දැන් බන පාවෙනකම්ම අහලා කියලා සහරු කියෙන දැන්නම් බණන ඇතිවෙලා ඉන්න කියලා එහෙම ගොන් මෝඩ කතත් කියවා සමහල්ලට. දැන්න්නම් ැමතිස්සේම බන්න හෙනවා මේ බණ ඇහෙන් නැතිකාලයක් ඒ ඒදාට බලාගණ්ඩකු වැඩේ කොහොමද කියලා. මේ බණ මෙච්ච රහල තියෙන නිසා දැන් ටිකක් හඩිදන්නවනේ බුදුරජාණන් වහන්සේගේ අපේක්ෂාව මොකද. මේ සත්වයාට දැන් අපිට නම් බනානකොට අපි මිනිසුන්ට නං එකඒක අපේක්ෂාවල් තියනවා. බුදුරජාන් වහන්සිට තිබුණක් එකම එක අපේක්ෂාව. ඒ තමයි මේ සත්‍යයාට ඉක්මනට චතුරාරි සත්‍ය ධහරමය අවබෝධ කළ දෙන් ඕන. ඉතින් ඒ අපේක්ෂාවෙන් තමයි උන්වහසේ මේ දනමාර්ගි කියලදුන්නේ. තැන් ඔන්න අපි මනුසලෝකට ඇවිලා ඉන්නවා. හැබැයි මනුස්සලෝකයේ තීරණාත්මක සන්ධස්ථානයක් මේ තියෙන්නේ මේකද සහරවිට වැඩදුනොත් වැරදුනාම තමයි. ඒකේ බැරිවෙලාවත් අපි ඊළඟ ආත්මයේ තිරිසං අපායට ගියොත් ඊට පස්සේ ආ ඉතිං කතාවක් නෑ මොනවවෙයිද කියලා. ඔය ආකාරෙ ිවට වේද කියලා හිතා ගණ්ඩ බෑදෙන්. අ කතාවට අපි දන්නවානේ කන කැස්බෑවා අහසන් වේසිදුරෙන් අහස බලනෝවගේ කියලා. දැ මනුස්සලෝකය සන්ධස්ථානයක් සුගති දුගති දෙකේම මාරුවෙන ස්ථානය මෙතන. හැරවුම් ලක්ෂය කියලකිව මෙතනින්දල තම තීරණ ගඩ් ලේසි. දිවිය ලෝකයනවාද බ්‍රහ්ම ලෝකයනවද නිවන්දකිනවාද. නැත්තම් පල්ෙහ පැත්තතින ප්‍රේතලෝකරය තිරිසන් ලෝකටන නිර යටටයනවාද. ඕන ත් න ගත්තෙ තවා. මෙතල ගන්න තීරණය වැරදුනොත්තිවරයි. තේයට පස්සේ කොහේ අයිද මොනව වෙයිද කතා වන්නේයි කියන්නට බෙහෙර ගන්ඩහෙම. කද නිරේගියෝ ත කල්ප කියකින් ගොඩට තිරිස ලෝක ගියව තතා ඇඹබරි ම්බටි එතනම යනොමිසක ගොඩේමන් ෑන ලසිල් පෙේත ලෝක කියපු කියෙන සනිකව මනස්ස ලෝකටඒ කියලා හිතන්න බෑනයි. එනිසා. බලන්ට අපිට පෙන්න්නනු අර ධරම ප්‍රධීපිකාව කියන ගුඩුලු ගෝමී පනිවරයා පොතේ. ල්ලිකා ිව ගැන තිෙන එක තැනක කතාව පෙරාත්මික ගොඩා කිස්සර ගෙදරට ඇවිල්ලා ඥාතියෙක් ඥාතියාට සංග්‍රහ කරන්න ගෙදර හිටපු එලුව මරලා ඒලුවගේ මවිල් ගානෙ බෙලි කැපුුම් කෑවා කියලා එතකොට බලන්ට බැරිවෙලාවත් කෙනෙක් ඒ තිරිසං අපායක උපන්නොත් එතකොට තිරිසං අපායෙක උපන්නාට පස්සේ පිංකරන්ට අවස්ථාවක්කයටට සැලසෙනවද එතෝට යා කැඩිකි කැඩකි විපාග දෙන්න මොනුවද යටට අක්ුසල්මයි. අපි කියවුම් බැඩිවෙලාවත් මේ අන රටාවේ ප්‍රේතලෝකික උපන්නොත් එතකොට එයාට කැරකිැරී කරැකි කැරකී විපාක දෙන්නේ කොහෙද පෙරේතලෝකෙමයි ගොඩේමක්නේ දැන් සමහරවිට ඔබට හිතෙන්ට පුළුවනී පෙරේතලෝක උපන්න කෙනාට අපි පින්දෙනවනී පෙරේතාත්ම මිදෙයි කියලා. සාමාන්‍යයෙන් පෙරේතාත්මය මිඳෙන්නේෙ නෑ පින්වත්. අපි කලින් බනවලට ගොඩාකෝක කියලති නොදැන් අපි ඔය. හැම තැනම ධර්ම දේශනා කරද ඔය කතාව කියන අනිවාරිමකද. මේ පින් දෙෙනවා පින් දෙෙනවාකිෙන හැම ස්සම කරන හින්දා මිනිසු දැම් බයනෑ හාහා අපේ අහලාවල ඉන්වාන පින්දෙ. අපි ඔන්න ඔේ කාලබීලා ොඳට නටන්න්න පුළුවන් ජවසන් න්නට ඉමුකෝ කියලා. මතකතියාගන්ට කොච්චර පින්දුන්නත් පෙරේතාත්මින් මිදෙන්නේ නෑ. එත්ත නද දැන් අපි ධානීකැන්නේෙ කෑමවේලක් දීලා අපි පින්දුන්නොත්තයාට කාටරිිදැන් අපි බුද්ධ පූජාවක් කරිසාමින් වහසල දංවේලක් පූජා කල පින් දෙෙනු අපේ අම්මාට පින් ලැබේවා. එයා පෙරේතලෝකකිඉන්නව නම් පින් ලැබෙනවා. කොහොමද. ආහාර වේලද්දීලා පින්දුන්නාම අර ප්‍රේතයාගේ කුසකින්න නැත්තුව වෙනවා ඔන්න පින ලැබෙනෙත්. කන්ට ලැබෙනවා. එටස ඇඳුම් කැඩුම් මොනොහරි පූජා කල පින්දුන්න ඇදුම් ලැබෙන. වතුලටිකක්ප පූජා කල පින්දුන්න මට පිපාසේ නැත්වෙල වතුට ලැබෙනවා. ඒටික තමයි ලැබෙන්නේ. අ ඒතන ඉහැලැබෙන කන්නේ. පෙරේත ලෝකකිමින් නොදිකටම්. අර එක සිදුව මත්තිනව සාරිබුත්් මහරහතන් වහන්සේගේ ආත්මභාව පහකට කලින් අම්මා. පෙරේතියක් වෙලා ඉපදිලා. ඒක ඇනේ ආත්මභාව පහකට කලින් සාරිබුත්ධ මහරහතාන් වහන්සේ අම්මගේ මවකුසේ තමයිප් ඉඳල තියෙන්නේ. ඉතින් සැරියුත් මහරහතාතන් වහන්සේ පින්කරගෙන ගිහිල්ල ඊට ආත්ම භාව පහකට පසේ රහත් වනා. අම්ම තාාවම පෙරේතලෝකි. දැන් කෝමහරි මේ පෙරේසිට මනගැහවනා රහතන් වහන්සේ මුණගැහෙලා අඳුනගත්තා. මේ මගේ පුතාවෙලා හිටපු කෙනානය කියලා. ඊට පසේ සාරිපුත්ත මහරහතන් වහන්සේට කියනවා අනේ මං ඔබවහන්සගේ අම් මට මෙහෙ උපන්න දවසිදලා ඇඳුනුත්නෑ කණ්ටත්නෑ බොන්්ටත්නෑ කිවවා. එතොට සාරිපුුත්ත මහරහතන් වහන්සේ පිඩපාත්්‍ය වැඩලා දාන අරගෙන මේ අම්මට ගෙනල දුන්නනෑ පිගාන කරදාලා කියලා. සංගයාට පූජා කරනු. සොනට ගිහිල්ල වස්්‍ර තොයාග නැවිල්ලා සිවඩක් මහලා සංගයාට පූජා කරනු. පින් දෙනවා. ඊට පස්සේ දිවිය වස්ත්‍රාභරණින් සැරසිච්ච දෙවගනක් වගේ. රූපෙ තිබිච්ච එක්කෙනෙක්කාව ඇවිල්ලක්ව ස්වාමීණී මං අර හිටපු පෙරේති මංඒ පින් අනුමෝදංගුණා මට දැන් කෑම ලැබුණ ඇඳුම් ලැබුණ. නමුත් මට තව සුළු කාලයයි සාමීණි මේ සැපෙන් ඉන්ටතියෙන්ෙකිව. එතින් ඊට පස්සේ කොහෙ දෙ යන්නේ කිය ලැහවා. නිරය කිවවා. තැන් සාරිබුත්ත මහරාතන් වහන්සේට බේරන්ට බෑ ොච්චට සාරිබපුත්්‍ර මහරාතන්නව ශිල්වත් ගුණවත් උතුමෙක් වුණත් අම්මා කියල බේර්ඩ දැම්පිං ගණ්ටයායට පුළුවන්කම තිබුණ. නමුත් කරමවිපාක යන රටාව බේරන්ට බෑ මනුස්ස ලෝකෙදි නම් බේර ගන්ඩ පුළුවන් කෝම හරිකල්ලා දරමය කියලදී අර ආනන්තරය පෞකං වගේ නැත්තංක. සෝතාපන්නවත් වනාා නං. බේෙනවන ඉතින් මෙතනදී සාරිබුත්ත මහරාතන් වහන්සේටත් බුදුරජාණන් වහන්සේටත් මේ අම්මව බේරගණඩ බෑ. මනුස්සෝ ිටියයනන් මොනහරි කරන්්ටත් තිබු නැන්ර. ඒම කතාවත්තින්න දැන් සාරිබුත්ත මහරාතන් වහන්සේ ක්තර අවස්ථාවක ඒ වගේ එක්කනෙක්ව බේරුවන යා යාළුවෙක් හිටියනේ දනංජානී කියලා බමුණි මේ ධනංජාන බ්‍රාක්්මණය තරුණ කාලි. සාරිබුත්ත මහරාතන් වහන්සේ කිව්වා පින්වත යාළුවා ධරමේ පැත්තට පොඩ්ඩක් නැබු වෙලා ඔය බනදහං ආදී පුරුදු කළොත් හොඳයි නේද කියලා. ඇහවා එහෙම කරමු නේද කියලා. අනේ මට මේ කාලයෝවා කරන්නට බෑ යාලුවවා කිවවා. මං ඉතින් ඔය පුළුවන් හැටිට ජීවත්ව ො කි්වා. දැන් මෙයා මරනාසන්න වුණා. මරනාසන්න වනාට පස්සේ දැම් මෙයා ඉක්මන්ට පනිවිරියක් ැඩිය සාරිපපුත්ත මහරහතන් වහන්සේට වඩින්ට කියලා යාළුවානි. උන්වහන්සේ බෝම මේින් වැඩිය අයික්මට. වැඩි අට පසේ ඇහවා දැන් කොහොමද. දනංජානිකන අනේ මට ගිනි දැල් පේනවා කිවා. අද කොච්චර ගිනිදැල් පේනවා ඇද මනිසුන්ට. අපි දන්න නෑන ඇයි කියාගන්නටත්දැන් අනේ මට ගිනිදැල් පේෙනවාකිවා. ඊට පසෙ කිව්වා ඔය පේන්නේ නිරය කිවවා. ඔය නිරයට වඩා හොඳයිකිව තිරිසං අපාය. එතට ගිනි දැල් පෙනිල්ල නැතුවගියා ආ දැන් අන්දකාරයේ කිව්වා. ඔයිට වඩා හොඳයිකව පෙරේතලෝක. පස පෙේත ලෝකට හිත ආවා ඊට පසේ ත පෙරේත ලෝකයේ තියන අන්ඳකාරය සාපි පාසාව දැනෙන්න්න ගත්තා. අර ගිනි දැල්පේ එන්නෙත් නෑ අර තිරිසන් ලෝකෙ පෙන්නෙත් නෑ. ඉස කිව මනුස ලෝකෙ යිට වැඩි හොඳයි කියලා. මනුස්ස ලෝකිටාව. දිවියලෝකෙට ආවා. ඔොහොම බ්‍රහ්මලෝකෙටම හිත ගෙනනිච්චානි. එතකොට බ්‍රහ්ම ලෝකට හිත ගෙනහිල්ලා බ්‍රහ්මලෝකෙ පිහිටවාගෙන හිටිය හි. බුදුරජාණන් වන්සත් මේ කාරණය බලාග නීටී ඒවෙලාේ දැන් බුදුරජාන් වන්සිත් බලංගන්නවා මේ සාරිපුත් මරහතන් වහන්සේ මේ ධනංජානට මකද්ද කරන්නේ කියලා උන්වහන්සත් බලං ඉන්නවා තමන්ගේ ශ්‍රාවකයාගේ දක්ෂකම. බලං ඉන්නකොට දැ දනංජානි නිරේන්ට හිටපුප එක්කනානනි සාරිපපුත්තාන්දුරුව ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්ක්‍රමෙන් හිත හද හදා ගෙනවත් මනුසලෝකෙට දිවිය ලෝකට බ්‍රහ්ම ෝකට ගෙනනාව. බ්‍රහ්මලෝකයේ හිත පිහිටව්වා. පිට වාගෙනම දැන් හිටියා ය දනන්ජානිිතත් වෙහෙසයි දැන් අන්තිම ොහොතේ එ දනංජානිි වන්න මැරුණ. දනජානනි බ්‍රාහ්මණය මැඩිලා බම්ඹලෝව උපන්න. සාරිපපුත්ත මහරාහතන් වහන්සේ මේ වැඩි ඉවරයි දැන් වෙහෙරට වැඩියහාම බුදුරජාන් වහන්සේ බලාගන්න හිටියේ බුදුරජාණන් වන්සේ නු සාරිපපුත්ත මොකද සාරිපුුත්ත ඇයි දනංජානිව එතන නැවැත්වේ කෙලැවෝ. එක ඇන්නෙ දැන්. ුරජාණන්සේ බලංහිටි හිත ක්‍රමක්‍රමෙන් උඩට ගන්නාආකාරය අතනි නැවැත්වී ඇයි කියලා බුදුරජාණන් වහන්සේ ඇ සාරිබුත්ධ මහරහතන් වහන්සට නෑ අරඥානය සියලු තැන්වලට යන ප්‍රතිපදාව ගැන දන්නා ඒ ආකාරයෙන්ම දන්නේ කවුද බුදුරජාණන් වහන්සේ විතරයි තැ සාරිපුත්්‍ර මහරහතන් වහසේ තරම් ප්‍රඥාවන්තින් අතර අක්‍රම මහරහතන් වහන්සේටවත් ඒ හැකියාව නෑ බුදුරජාණන් වන්සසිට විතරයි එතට ුදුරාන්සේ එතන වැඩියා නන් එයා චතුරලාඩි සත්‍යයත් දකිනු එතොට බලන්ටේ සාසුරුන් වහන්සගේ ස්භාව්‍ය අප හොඳ තේරුම් ගට ොනමිකිින් දැන් ඉතින් අර කතාවේ අවසානයක් කියනවනම් ඉතින් සාරිපුත්ත මහරාතන් වහන්සේ වෙලායි වදාලා අනේ සාභාග්‍යතුන් වහන්ස ඉතිං මේ දනන්ජානිලා ඉතින් මහාබ්‍රක්්මයාට කැමතිනි එයා යන්ට හිටිය මහා නිරයටනි මං ඉතින් කල්පනා කළ දැන් උන්න හැටියට මලාමන්දේ මේ තැනට වදගේියබක ලොකු දෙයන්නේ මහ ලක්්මට කැමතිහින්ද ඒතනවත්ගේ හි ඉන්නත කියල මට හිතුණ සාමීනී කියල බුදුරජාණන් වහන්සේට සාරිපුත්ත මහරතන් වහස කියයා හිටියයි වෙලාව. ඉති සාරිපපුත්් මහරත්න් ව සිද දැන් මේ හිට ප හටි ඔය මදයවත් කිය හිතන උන්වහන්සට. තම බදුරජාන් වහස දකින නෑ වටික් මෙමයාගේ හිතදුණක මෙයා නිවන කරාමයවන්ට උපකාර කරානං කියලායි බුදුරජාන් වසේ වදාලි.ඒ එතකොට දැන් අපි බුදුරජාණන් වහසේගේ ඥාන තුනක් කි්වා. ටේ මත්‍රතියා ගත්තුත් හරි පපෝජන මකද. ඊ ංඟඥානයේ තමයි ඔන්න හතරවවෙන්න අනේකධාතු නානාධාතු ලෝකං යථාභූතම් පජානාත්. මේ නානාධාතු ස්වභාාවෙන් යුත්ත ලෝකය ඒ ආකාරෙෙන්ම දකිනෝ. එතර මේ ලෝක එක්කම ස්වභාාවෙන් යුක්තනෑ නාධාතු ස්වභාාවෙන් යුක්තයි. මේ ලෝකයට සාමාන්‍යෙන් අපි මුකද කියන්නේ. නානත්ත කායා නානත්ත සංඥී එකක්වෙේස්් සරීරවල නුත් වෙනස්. අදහස් වලිනුත් වෙනස්තු ලෝකයක් තමයි මේ තියෙන්නේ තිරිසන් ලෝකෙත් එහෙමයි පෙරේත ලෝකෙත්හෙමයි අපේ ලෝකෙත් එෙමයි. තවලෝක තියෙනවා ඒකත්තකායා ඒකත්ත සඥී සරීරවලිනුත් එක වගේ අදහස්වලිනුත් එක වගේ සරීරයි අදහසු එක වගේ තවලෝක තියෙනවා ඒකත්තකායා නානත්ත සඥී ශරීරවලින් එකයි අදහස් වලින් වෙනස්. සමහාර ඒවත්තියෙනවා නානත්තකායා ඒ කත්ත සං. සරීරවලින් වෙනස් අදහස්වලින් එකයි. ඉතින් මේ උක්කෝම මේ ලෝකස් ස්වභාවය. ඒ වගේ නානා ධාතු ස්වභාවෙන්යුතු ලෝක උන්වහන්සේ දන්නවා. දැන් උන්වහන්සේ ඒ දන්න දකින ලෝකයි, අපිට ගෝචරද, අපිට ගෝචරනෑ, අපිතිං ඔය දන්න හැටියට මේ අල්ලපුවත්තවත්මොකද වෙන්න කියලාදන්න ති කට්ටිය. බුද්ධඥාණයන්ට අභියෝග කල්ලවයි කතාගන මහා බක පන්්ඩිතව ෙමත් අපිට වෙලාවට හම් වෙනවා. අපිට ගෝචරනෑ. ඇයි හේතුව. ඒ ඥානය නෑන ලෝකයේ වෙන අයට ඒකනෑ. උන්වහන්සේගේ තිබිච්ච ඥාන ශ්‍රාවකයකුටවත් නෑ. උන්වහන්සේ දකිනවා මේ හොඳ එක්කෙනට හොඳ එක්කෙනය එකතු වෙනවා. නරක එක්කෙනට නරක එක්ක නායකතු වෙනවා. මේ වගේස භහාවෙන් යුක්තයි. ඒකට උන්වහන්සේ මොකක්ද්ද පාවිච්චි කලින්. ධාතුසව භාවය කිව්වා. එ නම තමයි ධාතුස බයිදැන් අපි නිකන් සරලවකම් ස්වාමියය බිරිඳක් එනවන මේ සංසාරය කැරකි කැරකි එනීමේ. ඒත් දෙන්නා තකයට මොනමොනවකගේ හරි ගැල පෙන කට්ටිය තමයිය. දැන් ඔන්න හිටපු ගමන් ඔය ගම්වලින් යනවා මිනිස්සු ධම්ඹදියවන්දනාව. ධම්ඹදියවන්දනාව ගිල්ල ඔය සහර මේ ගංවල එකේ කොය ගොඩේ බීමවර්ග බොන්ඩ පුරුදු වෙච්ච. මේ හින්දිත් බෑ ඉංග්‍රීසි් බෑ මේ ඉදියාව ගිල්ලා වැඩ වෙලාවක් නෑ මේ මනුස්්‍යයා පේන්ටනෑ ටිකවෙලාවක්ැනට හොදරට වීලයිනවා. හිදිත් බෑ ඉංගිරිීසිදබෑ අපිට හදිස්සයට බෝඩ් එකක් වත් ලාගනයන්ට අපි නං අට පිරිවන්න වල ඉගැ ගත්ත්‍රී ද ඉන්දි බාසාාව එම ට ටක් ාල බෝඩ් එකක් බලාගන්නට සාමාන්‍ය මනුස්්‍යෙකක් කෝ මරි කතා භාකරගනයන් චරිපුලුවන් දැ සාමානයෙන් අපේ දායයික පින්නන තුන්ට එහම බෑනේ බොඩක්මේ. න මයින්න දැ දන්න ඉගනගෙන වැඩිහිට ආච්චම්මන සීලලා කඉතින් ඔය දායක මහත්තුරු සමහරයින් මේ ඉදියාව කියහිල බැපුකමක් මේ බල්ලන මේ බල්ලොනෑ මෙන්න එ අහෙම්මෙන් වැටි වැටි ල්ලනකොට බිල ොඳට. හර මිනිසුන්ට මොනවා කියලා කොහොමිල්ලුවද කියලා දයවුතමයි දන්නේ. හැබැයි වැඩට වුවමනා කන බඩුමුට්ටුටික හොයාගෙන. ඒමකදද ඒ හොයාගෙන තියනත් තැන් ඒව තියන තැන හොයාගෙන ඉන්නදන්න මිනිා හොයාගෙන ගනන් හිලව් කතා කරගන වැඩෙත් කරගෙන නො. මොකද්දී ධාතුස භහාවේ. ඒක ආයයිඉතිං වෙනස්වෙන්න නෑ. ඔය ටෙලිෆෝන් කෝල් ගන්න වගේ තම අරියටම බිදුවයි හයි එකයි. බිදුවයි හතයි හතයි බිදුවයි හතයි අටයි බිදුවයි හතයි පහයි බිින්දුවයි එකයි එකයි දෙකයි වගේ තමයි ඒකත්. අයි හරියටම ටක්කෙට ගිහින් වදී නො තෙන් ආයඉ. තයි හට ත්තු හතයි එකටවදින්ඩ විදිහන්නේනේ හතයි හතේම වදිනවා ඒවාගේ තමයි.ඒ නරක වැඩ කරන කෙනෙ පොඩි රවුමක් යනවාටවුමි තික වෙලාවක්කයනකොට යාට ගානට එක්කෙනෙ කම්බ වෙලා. එහම නැද්ද. ගමකට එන අලුතින් එයාට කවරුව න්නැත්තුව එන්නේ මින දවසත් දෙකක් කෙනනකොට ඉවා පණක් කැටත් සේනාව. එ මොකදදී ධාතුස්බා හොඳ එක්ෙනට හොඳ එක්කෙනෙ කම්බ වෙනවා නරකක්කනට නරක එකක්කෙනෙ කම්බෙන. මේ වගේ බුදුරජාණන් වහන්සේගේ කාලෙ පැවිදිවුුණෙත් ඒ ධාතස්වභාව අනුවයි. දවස බුදුරජාණන් වහන්ේ භික්ෂන් වහන්සේලාට වදාලා සාරිපුත්්ධ මහරහතන් වහන්සේ සඟපිරිසකුයි සක්මං කරනවා. අන්න බලන්ට මහණනී සාරිපුත්තයන් එක්ක සඟ පිරිසක් සක්මං කරනවා. මේ සියලු දෙනා ප්‍රඥා සම්පන්නයේ කිව්වා කැම් ප්‍රඥාවෙන් ඉහලයි. මුගලන් මහරහතන් වහන්සේ එක්ක සඟපිරිසක් සක්මංක කරන. දුජාන් හන්සේ භික්ෂන්් පෙන්නලකිෙනවා. අර බලන්ඩ මානී ඒ සියලු දෙනා රදිමතුන් ඉරදිමත් භාවෙන් යුක් තයිකිවා. ඉර්දිමන්තයි අනුරුද්ධ මහරටන් වහන්සෙත් එෙක්ක තව පිරිසක් සක්මන් කරනවා මේ බලන්ඩකිව අර පිරිස ඒ සියලු දෙනා දිවැස්ලාබීන් කිවවා ආනන්ද සාමින්න් වහන්සෙ එෙක්ක තව පිරිසක් සක්මන් කරන. මේ පිරිසොක්කොම ධරමය දරාගනඉන්න වායිකිවවා පාඩංකරගෙන ඉන්නක. දේවදත් එක් කත් පිරිස සක්මන් කරනු අර බලන්ටිකිවයි උක්කොම පාපී භික්ෂන් කිව්වා බලටඒ ගැලපෙනෙහැටි ැම් බලන්ට එතකොට පාපී භික්ෂුවගේ හිත ඇදිලගේ පාපී පුද්ගල ළඟට ප්‍රඥාවන්ත කෙනාගේ හිත ඇදිලගේ ප්‍රඥාවන්ත කෙනා ළඟට දිවස් ලැබෙන එක් කෙනාගේ හිත ඇදිලගේ දිවස් ලැබෙන කෙනාගා මේ ධාතු ස්වභාවයට අනුව තමයි ගොඩක්කා එක් කවෙන්. මේ රැකිරක්සාවල් කරන්නේ ඔක්කො මේ කවුරුත් දන්නේ නෑ එක හැබයි කොහොමද මේ කියලා මේ ධාතුස භාාවේ වැඩ කරන්නේ මෙිහෙමයි කියලා. හිතාගනින්නේ වෙනින් එකක් ඊට පස්සෙ වෙන්නේ වෙනින් එකක්. ඉගනගන්නේ වෙන විශයක් කරන්නේ වෙන රස්සාවාක්. දැන්ඔ දරුවන්ට උගන්නන්ට ගිහාමුණත් ඒ දරුවන්ගේ පෙළඹවීම කැමැත්තඒ හැකියාව පැත්තට උදවකරොත් ඉතාමික්මනින් දියුණවවා. අපිට ඕනේ උද උගන්නට කියට හරියන්නේ. ඇයි ධාතුස භාවේ. ඉගනගන්න වෙන එකක් කරන්න වෙන එකක්. ස්කෝල රි භාගවලට හරි පුුදුවෙන්නේ ගෙන ගන්නන්නේ ලියන්න වෙන විෂයක් නමුත් එයාට රස්සාාව හැටි ඩනාගතයට දියුණු වෙන්නේ වෙන පැත්තිේ. එහ වෙන්න එද. එහෙම වෙනවා. මේ ධාතු ස්වභාාවෙන් තම ඒක වෙන්නේ. ඔයදැන් අපිට අම්බෙනවා අම්මතාත්තල හොඳට යමක්කමත් තිය නවා ඉතින් හොද්ද හොඳ අලුත් විශෂයන් උගන්න අන්ටහඳනෝ වෛද්‍යුරු වෙන්න ඉජිනේරු වඩ කියලා. සමහට ඒලමයි පොඩිකාලෙම මේ චූටිකාලෙම. ඒ සෙල්ලම් බඩු ඔගෙවල්ොලතින ඕර ලොසු අරම ගලවනවා කඩනවා අයි හදනෝ පොඩිපොඩි යකඩ කෑලි එකතු කරගන්නවා මොනමොන හරි කෑලි හදනවා ටිකකාලයක් කැනට ගැරෙජ් වාස් කෙන එහෙම වෙන. ඉතින් බබ පැත්තමෙන හොත්තම ගැරැජ් වාසුන් හොදට මුදල් හම් කරන්න පුළුව. හැබැයිතින් අර ජරාව ගාගනයම රොඩු බලු ගාගන මජංගාගනීනද අම්මතාත්තලා කැමති. හොඳට ටයිකෝඩ්දාලා ඒසීකර පුරූම්යහකින්දන ෆස් එෙ එක ින්ද නේම රස්සාාව කරනන්නේ. ඒහෙම අපි කැමති වුුණට හරිියන්නේ පයා යන්ට තියෙන ස්වභභාවයක් තියෙනවා. ධාතු ස්වභාවයක්. ඒ පැත්තෙන් දියුණු වෙනවා. කොච්චර මේ ඇඳේ කොට්ට මෙත්ත දිලා උගන්නන්ට ඇදුව සමහරුවවෙන්නේ කොච්චට වියදන් කළත් ්‍යනවාන ඇමදේමදි යන්නෙම තක්ට දියු රැලට. යන්නෙම කුඩු ගංජ ගහන්ට යන්නෙම කසිපපු ගහොයාගෙන ගීල්ලා ඔය රස්ථයාාතු වෙලා ටවුන්ුල අම්මතාර්තාක දේපොලත් විකුණලා පිස්සු හැදිලා. අරේ මේ රවු ාල රස්ථයාදු කාලා වාහනනිකට ැපිල මටිලයන්නේ කවරුුව න්න කරවට පියකින් ඇනලා ඔය මරලදාන්න එහෙම තියනවා මේ අපිහ ඉත්වට හරිියන්නේ තව සහරයින්න පොඩි කාලදල ඇඳුම් හට ොරුදුන ොක වෙනකොට ටේල ශෝපිකක්දදාාගෙන සමහරු බොඩිකාහලේ මොකුත්නෑ ලොකු වෙනකොට බාබර් කෙනෙ එම වෙන්න ඇද මේවා ඒ හැම එකටම අපේ ක්‍රියාවල් වලට අපේ අනාගතයේ වෙන දේවල්වට ධාතු ස්වභාවේ බලපාන. ඇ අපිත් එක්ක පොඩි කාල ගංවල හිටිය ලමයි බෝම දනදඩුයි. ආයතිං අංකූරයි. ගහග ගෙඩියත්ය ෑ අුම්ගෙද තමන්ගෙද කතාවක් නයම්ම ගෙතා අත්තකිරෙත් පව හොකංකන. කොමට පස්සේ මහන කලා මහන කලා මොනමොන හරි හේතුනි සයේ මව්පියෝම මුල්ලලා තව දන්න කියෙනයි මුල අපි ඔක්කො එකට මහනු න පුංචිකාල මට මතකයි. ටික කාලයක් ගියා. මහන ජීවිතේ ඉ දදිත් අර පුෘද්දෙහෙම තියෙනවායි. සිවර කරයතිව කියලනෙ ඒයාගේ පරණ ගත්ති පැවතුන්ික යනවා. ගිල්ල ගේල්ල අන්තිමට අවුරුදු පහක් හයක් හතක් මහනක මීටිය. අන්තිමට සිවුරු වැරලගියා. අන්තිමට ඔයයිටං ඒත් ගිහි සමාජ සිද්ධ වෙන්න ජරමරත් වෙලා. අන්තිමට මොකද වනේ සමාරුයිටය බෙල්ලි වැලදාගන නිදාගන්න කාමරේම බෙල්ලි වැලදාගන මැරුණා. සිවරු වැරල්ල ගියාට පස්සෙ කාලි. ඒකැනිතින්ෙන් අර. පොඩි කාලිඳලම මේ ඒ හැසිරීම් රටාවලින් හිතාගණ්ඩ පුළුවන්ටිකක් මෙයා නම් මේ හොදට යන කෙනෙ නෙමයි කියලා. ඉති ඒ එහෙමම හරිගිය. ලොකු වෙලා මෙකැනේ. පැවිදි බවට පත්තුනාට පස්සවත් වෙනස් වෙන්ට ඕන කියලා හිතවොත්හෙ. එහෙම වනේ නෑ ඒ පරණ සුපුරු දුවිදිහටම ගියා. අන්තිමට මේ දැන්ට අවුරුදු කිය පෙටාලින් බෙල්ලි වැලදාගන මලා. අවුරුදු විශ්සක්වත් නෑ ඒ වෙනකොට. මිච ඒක ස්වභාවේ මේ අපේ ගංවල අප ගවල්ලඟ හෙම ළමයි හිට. ඉතින් පින්වත්න්නේ මේ ධාතු සභාව කොච්චට බලපානවද කියන්නේ බුදුරජාන්හන්සේ කාලේ සාරිපපුත්ත මහරහතන් වහන්සේ ළඟ එක පොඩි නමක් පැවිදි වුණා. සාරිපපුත්්ත මහරහතන් වහන්සේ ඉතින් ඒ කාලෙ පැවිදිවෙන හැමෝටම දෙන්නේ අසුභ භාවනාව. මුලින්ම දෙන්නේ ඉස්සල්ලා මේක ඉතින් කෙස් ලොම් නියදත් සම්මස් නහර අර මල්ල ලිහල බලනොව වගේ බලන්ට කියලා සතිපට්ට තියෙන විදිහට උගන්නවා. දැන් මේ සාමන් වහසේ භාවනා කරනවා කරනවා එක මොහොතක් ඒ අරමුණ හිතට ගණ්ඩබෑ දැන් සාරිබුත්්ත මහරතන් වහන්සේ එකඒක ක්‍රමයට කියලා දෙනවා. ඒත් බැ තුන්මාසය අම්මුලල්ල වහේසෙනව ප්‍රති පඵලනේ ඊට පසේ බුදුරජාන් වන්සල්ඟට එක්කනය නවා. බුදුරජාන් වන්සේ මොද කළෙහා එන්ට කියලා රත්තරම්පාට මලක් මව ලදනවා. මේ මලදිහා බලාගෙන ලෝහිතකං ලෝහිතතන් කියලා මෙනෙහි කරන්න කිවවා. මෙනහි කන්නකොට මොහොතින් හිත එකඟ වුණා. බුදුරජාණන් වහන්සේ දරමය කිව්වා. රහත් පලයට පත් වනා. බුදුරජාණන් වහන්සේ වදාල සාරිපුත්්ත මහරහතන් වහන්සේට සාරිපුත්ත ආත්භව පන්සීයක් රත්වදං වැඩකරපු එක් කෙනෙක් කිවමේ. බසන් අර ධාතුස්වභාව අනේක ධාතු නාධදාාතු සවභාාවවිියුතු ලෝකයි බදුරජාන් වහන්ස තමයි හරියට දැක්කි. දැන් එතකොට ඥාන හතරක් කිව අපි මොනවද. වියහැකි නොියහැකිදේ අඩුින්ම දන්නාඥානේ අතීතනාගත වර්තමාන කරවිපාග හේතුවසිෙන් තැන්වසිෙන් ඒ ආකාරයෙන් දන්නා ඥානි සියලු තැංවල යන ප්‍රති පදාවය අුින් දන්නා ඥානේ අනේක ධාතුු නාධාතු ලෝකයේ අඩුින් දන්නාඥානය ඊළඟ එක තමයි සත්තානං නානාදිමුත්ති කතන් යතහාභූතන් පජානාති. සත්්‍යයාගේ නානාව රච්චිය අරු්චිකං. ඒ ආකාරයටම දන්නවා උන්වහන්ස. උන්වහන්ේ ඒවායින් තමයි මේ ලෝකයාට ධර්මල් ප්‍රචාරි කළ නැත්තන් දැන්. අද කාලෙ අපි කියන බනත් හැමෝට විදිහට අල්ලන්ඩි පහෙමණෑ. දැන් අවබෝධ කිරිල්ල කෙසේවතත් මේ බැ බැන ඉන්න මිනිසු කොච්චලින් ද බන කියනවා. බණට බයින. තැන් බදුරජාන් වහන්සේගේ කාලි බදුරජාන් වන්සේ දේශනා කරන ධර්මය කෙලින් මේ පුද්ගලයාට දිරවල ඒ පුද්ගලයා සෝහන්ආද මාරග පලවලට පත්තුනේ. බදුරජාන්ස මේ ඥානයෙන් ඒ සත්්‍යයාගේ ස්වභාවේ හැමදේම දැනගන කියපු හින්දනි. එකක ගතිගුණ මේ සත්‍යයන් තුළ බැස ගෙන තියනවා. ඒ ගතිගුණ දයා බලබලා තමයි බුදුරජාන් වහන්ේ ධර්ම දේශනා කරන්න. එහම දේශනා කරපු සූත්‍ර තමයි අපි මේ කියවන්නේ. අපි දැන් අපිකංගෙන අසුූ හාර දහත් ධරමේ සූත්‍ර මේ දීගනිකායි, මෙච්චරයි මජ්‍යවනිකායි, මෙච්චරයි අගුත් සයුතනනිකා මෙච්චරයි අගුත්‍ර නිකායි මෙචරයි ුද්ග නිකායි මෙච්රයි කියන්න. මේ සියලු සූතර එකන එකනකාගේ චරිත හඳුනාගන ඒ අවස්ථාවල දේශනා කරපුවා. අපි මේ ඔක්කෝ මිගෙනගන්නගේ වාසිය තමයි ඒ ඔක්කො මිගන ගන්නකොට අපි දන්නත් නෑ අපිද හරිියන එක එනවා ඇර වෙලාවට ඕකේ හරි ොතන තියෙනවා එක. මොකද පුද්ගල චරිතහයයි ඒ චරිතහාය තමයි මේ ලෝක කවදත්තියෙන්නේ ඒ චරිතහයට අදාළ දේවල්තා බුදුරජාන්ස දේශනා කළේ මේ ඔක්කොම කියවග යනකොට ඒ එකක් අපිතත් හරිටම සෙට් පෙලා ගැලපිලාන? ඒ අධිමුත්තික කියන වචනේ මතක තියාගත්. ඒකයන්නේ එකඒ රුචයාරුචිකම් මේ සත්වයාට ගතිගුණ හැටියට පිහිටලා තිනවා. ඒ පිහිටලා තියෙන විදිහත තමයි යන්නේ. ගොඩාදුරට ඒ හැදෙන්න්නේ සත්වයාගේ කරමීත අනු. ඇයි දැම් බුද්ධ කාලයෙ එක් කෙනෙක් හිටිය ඔබට මතක දර රජගහනුවර ගලක්කුඩ තපස් කළෙ තනිකකුලෙන් හිටගෙන කුලං බිබී හිට අහුලන්තමයි යහන්නේ. බත් කන්න ජම්බුක ආජීවකය අවුරුදු පණහක් වේලෙච ාසූවිචි කකා හිටිය මනුස්සේක් එයාගේ නම ජම්බුකාය අපට මේක හිතන්ඩ පුළුවන් ඒ කතන්දරයක් කියලා රහතන් වහන්සේ නමක් බවට විස්තර නැත්තං දැම් බලන්ට ඒ ආත්මේ රහත් වුණා. ඒ විස්තර තියනවා දැ මහිතන කලින් ආත්මික පසේ බුදුරජාණන් වහන්ේ නමඟට අපහස කරලා ඒක ඇ සමහටේ මට මතක ැටිරි කියන්නදම. ය ප්‍රනීත හාර පාන දිනවට වැඩි හොඳයි ඔය පුද්ගලට අසූචි දුන්නනම් කියලවගේ හම දෙයක් කියන්න ඇතිමට මතක එහෙමයි ඉතිහාස කතාව. ඒක ප්‍රතිපලයක් හෙරිතමේ ජම්බුකාහජීවකට මේ වැඩේ වුණේ ඉපදිච්ච දවසිදල මෙයාට එකම ප්‍රියආහාරයයි තිබුණේ ඒ තමයි කක්කඒැනේ මිනිසුන්ගේ මල තමයි තිබුණේ වෙන කිසි දෙයක් කණ්ඩ බෑ ඒ මලමයි කක්ල් ඔලටමයි කැමති ඒවමයි හොයන්නේ. ඉතින් මිනිස්සු දන්නේ නෑනි? ොකක්ද කියලා මිස්ු රසට බත් හදාගෙනගේ නු අයිමි තනිකුලෙෙන් හිටගෙන ඉන්නකොට දැන් අදඋනත් අපි පංසලේ හාමුදුරුවෝගෙනෙක් කොයි උඩ තටටුවකටි වහලෙකටහරි නැගලා තනිකුලෙෙන් හිටගෙන අධදකයි කකුලයි අනිත් කකුලයි උත්සාගෙන උතේ දවල් රෑ කොයි වෙලාවකටත් ධනිවන්දන්නෙත් නැතුව වතුරවත් බොඩි නැතුව හිටියොත් එහෙම දවස් ගාන එක දිගත මිනිස්සු හරියට පැහැදෙනවන්නේ අනේ පුදුම වැඩක් නියද කියලා. එතකොටති දානිමානය හදාගන පෙරැහැලින් යනයි ඒ කාලෙ තුනේහෙමේ එකත්තම ජම්බුකාජීවක ගලක්කුටට නෑගල කකුලින් කකුලින් හිටගෙන අනික උත්සකන අධ දෙගත්තු සංන්ට ඇරගෙනන්න. කන්න බොන්න මොනව දන හුලන් අනු බව කල්ලයිනෙ ලොක්කු්‍රතිපදාවක් කියල මිනිස්සු හිතුව. මිනිස් සුද්දත් ඉතිං අර තියෙනවාන අමුතු මේවේ කන්නේ නෑකිව්හම කණ්ඩ රං යන. බොන්නන්නේ නෑකුවම් බොඩ රන් යෙන ොවාකි වුවෝ තැල්වතුරුවත්දන්නේ. නුවකිවුවොත් බත්තියා පාංක ල්ලක්වත් දෙන්න. කන් නෑකිවොත් කනයේ වැරගන. බොන් ෑකිවොත් බොනේ වැරගෙන. කනුවයි බොඇකිවොත් නිකන් යන. හෙමකක්ත්වයෙනයි. ඒහින්දා ඔන්න මෙයාටත් රසට බත්මාලු හදාගෙන ගේ නවා. ඉතිං ඒයා කියන උඹලට ඉතින් පින්සිද්ධ වෙන්ටත්ත පෑය කියලා තනකොළ ගහක් කඩම් මරල්ලා කියන. තනකොළ ගහක් කඩාගෙනවා. එතකොටට බත්තකේ ගාලා ඒ තනකොළ ගහ බත්තකේ අර විහදිවයංජනෝල ගාලා දැම් මෙයා දිවේ පොඩ්ඩක් ගාලා තන කොළග හ දිවේගාගන්නවා. එකලගෙන හා ඇති උඹලට ඕකේ පින ඇති හොඳටම ඔය මංචුට්ටත් දිවේගාගත්ත පින උඹලා කෙරෙහි කරුණාවේ මං මේ දිවේ ගාගන්නවා ඒ පින මුඹලට ඇති කෙන. තැන් ඊට පස්සේ ආයත් කටඇරගෙන ගල උඩට නැකිනවා. මිනිස්වාහනු ඇයිඒ කියලා. නෑනෑ මංම ඔය කෑමවීම කනගෙනෙන් එෙමෙයි මං හුලන් තමයි කියවා ආහාරයට ගන්නේ. නිිකුලෙෙන් ඉන්න කියලා නකුල් දෙකින් ඉන්ට බෑ මගේ ගුණධරම රොත්තු දෙන්නන්නේ නෑ මේ ලෝකට කියන. මහපොලෝට එච්චට ගුණධරම බරයි. එතකොටඒ ජම්බපු කාජීවක දැන් තනිකුලෙන් ඉන්නවා රෑට මොකද කරන්නේ කකුල් දෙකම තියනවා. කටත් වහ ගන්න. දැන් අර අර ධන ෙන ිනිස ැන් ජම්බපු කාජීවක කන්නෙත් නැත්තම්මනුවක්ක වන්දගල අරාපු මිනිසු හොඳද කනවා. කාලර පල්ලෙක් කැලේට ගිහිලා හොදට. මල පහ කරලා මමුත්‍රා පහකරල හෙම යන්නේ. දැන් ජම්බුකාජීවකොමොකද කරන්නේ රෑට හිමීහිට ගලින් පල්ලයාට බැහලා කටත් වහගෙන යනවා මිනිස්සුන්ගේ අසූචි ගෙනැල්ල දාන තැනට ගේල මොකද කරන්නේ බඩ පිරෙන්ඩ කනෝ දව සද්ද සති අද මාසයද අවරුද්ද්ද අවුරුදු පණහක් බුදුරජාණන්වාන්සේ දැක්ක මෙයාගේ ඉරණම. දැකලා උන්වහන්සේ වැඩිය අන්න බලන්ට සත්‍යයාගේ නානාදි මුත්තික බව. යා කොහමද මේ කරමේ ැස් කලේ කොයි විදිහතද මෙයාට විපාක දෙන්නේ. දැම් මේක විපාගදි ලිවරයි. දැම් මෙයාට බේරෙන්ට මොකද කරන්නට ඕන දේශනාව. මේ ඔක්කෝම උන්වහන්සේ දන්නවා බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ වැඩල රෑ නවතින්ට අවසර ගත්තා අර ගලේම. ගලවඩ දැන් උන්වහන්සේත් තින්නවා දැන් අරයත් ඉන්නවා. ජම්බුක ගණන්ගන්නන්නේ නෑ බුදුරජාණන් වහන්සේව. දැන් ඉන්නවා පැත්තකටලා අය එයා තනිකුලෙන් හිටකෙන ඉන්නවා කට ඇරගෙන. ඇ රෑවෙනකොට බදුරජාන්හන්සි දන්නවා මෙයා මේ වෙලාවට කට වහනවා මේ වෙලාවට කක්කුල තියනවා, මේ වෙලාවට යනවා කියලා වැඩේත්. එතතුොටඋන් වහන්සේ ළඟට ගිල් ඇැව දැම් මොකද මේ කරන්ට හදන්න කිය. ආය ගිල් අසූජි කන්න නේද හදන්නේ කියලා. ඇහෝ අන්න මෙයාගේ අර වහගෙන හිටපු සලුපිළි ඔක්කෝම ඉරිලගියා. ඊට පස්සේ ධර්මය දේශනා කළ පැහැදුන රහත්ඵලට පත් වනා. එතොට බලන්ට බුදු කෙනෙකු ගෙන් ඒහි භික්‍ෂූ, මහන උපසම්පදාව ලබන්ට පිනති විිච්ච කෙනෙක්, රහත් බව ලබන්ට පිනති වි්චෙක් කෙනා. කරමවිපාකය ගහපු ගැහිල්ලමයාට. එහම බලාද්දී අපිට තියෙන බරපතල මරබුදේ තමයි තමන්ගම සිතකය වචනය නහරට යෑම මේක තමයි බරපත රබුදදි. අපට පේනෙ බරපතල මරබුදේ හටට බාහිරයකන්නේ අසවලා මට ගැහුවේ අසවලා මට බැන්නේ අසවලා මගේ දියුණුව නැසුවයි අසවලා මට නිින්දා කලේ අසවලා මගේ කීතතිය නැතික කළේ. අසවලා මට අරදේනො දුන්නේ මගේදී පැහැරගත්තයක කියා. අපි හැම දෙෙස්්‍යම දකින්නේ පාඩුව කළේ කවුරු කියලද බාහිර කෙනෙක් කියලා. නමුත් මේ දේශනාව දිහා බැලුහම පේනවා පාඩුව කරන්නේ තමාමයි. තමාමයි තමට පාඩු කරන්නේ. තමාමයි තමන්ට හානි කරන්න. තමම්මයි තමන්ටවාසි කරන්න. බුදුරජාණන් වහන්සේ මේ සත්්‍යයාගේ නානාමුද්තිික බව දන්න නිසා උන්වහන්සේ මේ සත්‍යාව ඒකෙන් ලස්සද බේරනෝ. දැම් බලන්ට මේ පින්වන්තක්ියා මේ පින්වන්තයාගේ ස්වභාවේ බුද්ධකාලි. යසකළ බුත්‍රයා ගැන බලම්. බුදුරජාණන් වහන්සේ ගයාවේ බෝධියළඟ බුදුනා බුදුවෙලා ඊට පස්ස උන්වහන්සේ වැඩිය බර නැසට බරණැස ඉසිපත්තනය දැන් ඉන්නවා පස් වගේ භික්‍ෂූන් වහන්සේලායික්ක. දැන් පස් වගේ භික්ෂන් වහන්සිලා ඊයේ රහත්වනාකිම් ඔන්න අදරෑ යසකුල පුත්‍රයටට රෑ ජාමය හැරෙනවා. ඇරුුණම මොකදද පයන්නේ නිලියන්ගේ විප්‍රකාර. ඇයි යසකුල පුත්‍රයාටත් මාලිගා තුනක්තියෝ. අර සිද්ධාර්ත කුමාරයට වගේ. නින්ද යනකන් නාටිකහංගනාව නටනො සින්දු කියනවා. දැන්යාට ඇහැරෙනොට ඔක්පෝම නාටිකහංගනාවෝ වැටිල බුදියගනින්න විප්‍රකාට දැක්ක. දැකපු ගමන් එපා වුණ. උපත් දූතවත බොහෝ උපස්සට්ටන් වත බොහෝ කියලා. එහෙම එක පාරතම කියවුණ. මොකදද මේ උපත් දුතන් වත බොහෝ කියලා කියන්නේ. උපස් සට්ටන් වතබූ වැඩක්නෑ මේ ජීවිතේ මොනවදයක්ද මොන කරදරයද්ද කියලා හිතුවා. මන් දැම්මයන්ට ඕන කියලා පුදුම සහගත සිද්ධි බලන්. එවේ ේමයන්ට ඕන කියලා, සෙරප්පු දෙක දාගෙන ගේට්ුවගාවටාව එතකොට ගේට් වැඩිය මිනිස්සුනෙමෙයි අමනුස්යෝ ගේට්ු වැරිය. ඒක හරිිය ලස්සන්ට තියෙනවා. මහ ක්ග ාලිපොති දැන් යසුළ බුත්ත්‍රයා දන්න නෑ පැවිදිවෙන්ට යන්න කියලා. අමනුස්්‍යෝ මේ යසකුළ බුත්ත්‍රයාගේ උතුම් පැවැදි බවට බාධ නොවේවා කියලා අමලුස්යෝ දෙවිවඩු කියලා හිතමු ගේට්ටවාරිනෝ. ඇයිදැන් අපි මේැන මනුසේ කරින්ද ගැනෝක ජරබරගාලා ඇහිලා අනිත්මිනිසු බාධගරනනි අර සිද්ධාර්ථකුමාරයට වගේ. මොකද යසුළල පුත්‍රයා සිටුකු මාරය දැසි දැස්කම්කරුවඉන්නවා මහා බවබෝග සම්පත් තියෙනවා. මේ කොහද යන්නන්නේ කියලා පරිසංකරන් ඩාරක්ෂාවට එනවනි කට්ටියේ එනක් වැඩේ අවුල්ලෙනවනි. අමනුස්්‍යයෝ මේ ඇසකළ පුත්ත්‍රයාගේ උත්තුම් පැදි බවට බාධානොේවා කියලා ගේත්තුව අරිම. දැම් මේ සිද්ධිය වෙන්නේ රැත්තුුණ හතලට වගේ. ඔන්න දැන් යසකුළ පුත්‍රයා හිතච්ච පාර යනෝ. යනකොට නඟරේ ප්‍රධාන දොරත් අරිනෝ. යසකුල බුත්‍රයාගේ උත්තුම් පැවිද්දට බාධා නොවේවා කියලා. දොරටු පාලෝ බුදි එතකොට කෞද මේ අරින්නේ අමනුස්යෝ. රගෙන යනකොට ඔන්න බදුරජාණන්හන්සේ ගහක් ඇට වැඩයින්නවා. උන්වහන්සේ පේන්නේනෑ මෙයාට මෙයාට ආය කියවෙනවා උපද්ධතංවතබූ උපසත් උපස්සත් හංවත වූ බවත්ති මේ ජීවිතතේ හරිකරදරයක්න හරි පීඩාවයිනයේ කියලා මෙයාට කියවෙනවා. එතකොට බුදුරජාන් වහසකින යස මංගත කරන්න ජීවිතයේ කිසිකරදරයන්න ෑනෙ. කිසි පීඩාවක් නෑනි කියීල. එතුලි ඇසකුල බුත්‍රයා ඇතෙන්ට එනවා. න්න දරමය කියනවා. අන්න බදුරජාණන් වහන්සේලාගේ ධර්මයේ මකද්දී. දේශනාවට කියන්නේෙ මකදද සාමුක්කන්සික දේශන තමාම උසස් බවට පත්කරවන දේශනාව කියනවා. දේශන කරාම යසකළල බුත්‍රයා සස්ෝහන් පලිට පත්ව වෙනවා. යසකුල බපුත්‍රයාගේ අම්මා නැගිටලා බලනවා දොරවල් ඇල දලා ගිහිල්ල බලනවා. හුමාරයා නෑ තාතතට ද. දුවල ගිහිල්ල කියනවා හරි වැඩේන පුදකුමාරය යනෑ කියන. තාත් කියනවා මංහිනම් බලාගෙන එන්නම් කියලා. ය යනකොට වැලිපාරි තියෙනවා අඩිපාරවා. ඒ අඩිපාරදිගේ යනවායිතකට බුදුරජාණන් වහන්සේ දකිනවා. දැන් තාත් අයිනවා දැන් උන්වහන්ේ ඉරිදියක් පානවා. යසකුල පුත්‍රයා වාඩිවෙලා අඉවා පේෙ නෑ තාත්තට. තාත් ඇවිල් අහනුව ස්වාමිනිමගේ පුත්‍රයා මේ පැත්ති ගියාද කියලා. කියනවා ගෘහපතිේ වාඩිවෙන්ට් මං ඔබට දරම මේ කියවා. සාමුක්කන්සික දේශනාව කරනවා. සාමුකන්සික දේශනාව කියන්නේ. චතුරාරිි සත්‍යය සෝහන් පලට පත්වෙනව තාත් ඒ දේශනාවා හල යසකුල පුත්‍රයා. රහත් පලයට පත්වනාවා. රහත් වනාට තාම ගිහි බුදුරජාණන් වන්සේ යරද්ධිය අතහරිමවා. පුතාලඟ තාත්තට පේනවා. තාත්තකිනවා පති අම්මට කරදරයක් වේ දැන්වන්න අම්ම කම්පාවෙලයින්න ඉක්මට ගෙදර යං කියී. එදට බුදුරජාන් වහන්සි කින ගෘුවපතිය. ඔබ යම් ධර්මයක් අවබෝධ කලාද ඒ ධරමය පරිපූර්ණු අවබෝධ කරලා උපාධාන රහිතව හිත මුදවාගෙන නිකෙලෙස් වෙලා මේ පුතා දැන් ඉන්න කියනවා. මේ පුතාට දැන් අවශ්‍යව තියනෙ පැවිද්ධ විතරයි කියනවා. තාත් අකවස්වාමීනි මගේ පුත්‍රයටේ පැවිත් දෙසේම වේවා. ඇයියත් දැන් ධර්මය අවබෝධ කරලනි. එහෙනන් ස්වාමිනි හෙට දවසි දානයට මේ පුතත් සමඟ ගෙදරට වඩින්ගේ. ඔන්නේ ඒහි භික්ෂු පැවිද ලැබෙනෝ යසකුළ බුත්‍රයටට බලන්ටේ ජීවිතය කොහොමද කියලා. ඊට බස්සේ බුදුරජාණන් වහන්සේ යසරහතන් වහන්ේ ඒ ෙදරට වඩිනෝ. වඩිනකොට තාත්තා සෝවාහන් වෙලා දැන් ගීකාලෙ යසකුමාරයාගේ බිරිදායි අම්මයි ධනය හදල දානි පූජාකනු. එදා බුදුරජාණන් වහන්සේ එතන දිාර ධානකතා, සීලකතා, සගකතා, කාමානං, ආදීනවානං ඕකහාරං සංකිලේ සං, නෙක්කම් මේ ආනිසංසන් ඔය අනුපිළිවෙල කතාව වදාලා. ක තම අනුපිළිවෙල කතා සාමුකන්සික දේශනාව කරනු. එතකොට ඔන්න මේ යසකුල පුත්ත්‍රයාගේ ගිහිකාලේ බිරිඳයි අම්මයි සෝහන් පලයට පත්වෙනවා. එතකොට යසකුල පුත්ත්‍රයාගේ දැන්ග්‍රහතන් වහන්සේ තාත්ත තමයි බුද්ධසාාසනය තෙරුවන් සරණගිය ප්‍රථම උපාසක අම්මයි බිරිඳයි තමයි තෙරුවන් සරණගේ ප්‍රථම උපාසිකාව. නිකන්නෙ මේ තෙරුවන්සරන ගිය ඒ ගොල්ලෝ. මාර්ග පලලාබින් හැටියට. දැම් බලන්ටේ පින්වල වෙනස. මොන තරන් ආශ්චර්යමත්්‍යයක් දේක. දැන් අපි මෙහහි තෙරුවන්සරන්න යනකොට තෙරුවන්සරන්න කැඩේන්ට කොච්චර දේවල් තීරවන්. තව කෙනෙ කැවිදිින් නැකතක් ගෙනත් දෙනවා. බලාපිය මේකත් කියන තව කෙනෙක් කේන්දරී බැලුවදහන. මේ රකින තිසරන නැතිකරන්න කොච්ච දේල්ද දැන් වර්තමා තිසරණය පහිටලා මැරෙන්නේ කියෙන් කියදවා. ගොඩාත්නෙ තිසරනේ නැතු මැරෙන්නේ. සුගතියකො එද තීරණය තිසරනයතුව ඇන්ඩමටල බෑ සුගතියන්ට කැමති එවනාට කේන්දරෙත් ඕන. දැන් අපි පන්සලක් හදලා ඒක බණභාවනා කර නොමේ තර්මමාර්ගේ කියලදෙන්ට තිසරණය පිහිටන්ට ඒ අස්සේ අපේ අම්මලාදායක පින්නතුන්ට දෙකෙන හාම්දුන්නේ වවානිකන් හිතුමනාපට කරන්න පොඩ්ඩන් නැකතක් වෙලාවක් කේන්දරයක්ක්ක කියෙන් බැලුවන හඳන ඇද කියලත් අන අයවිල්. එනිසා මේක ලේසි වැඩන් නෙමේ ඒේඒනිසාඒ බුදුරජාණන් වහන්සේගේ නානාධමුත්තික භාාවය ඥානයක්. මං කල්පනා කළේ මේවා කියවදී ඇත්තෙම මේ මොනතරම් පින්වන්තයෝද. ඒන් දැ යසකුල පුත්‍රයාගේ තාත්තා දන්වාදේ බුද්ධවාසනය පළවැනි උපාස කියලා නෑ අම්ම දන්නවාද පලිනි උපාසිකාව කියලා නෑ ඒයාගේ බිනිඳ දන්නවාද පළවෙනි උපාසිකාව කියලා නෑ. නෑනනි යසකුළ පුත්‍රයා දන්වාද පිටත්තුනේ රහත්වයෙන්ද කියලා නෑ. බලන්ඩ මේ හොන්දට පින් මෝරපු අය. ඒ ඒවා සිද්ධ වෙන හැටිය ඇල්ට. ඔන්න ඊට පහුවදා ඇසකුල බුත්‍රයාගේ පැවිද්ධගෙන ආරංචුල එනවා සිටු පවුල්ලල සිටු කුමාරුවරු හතර දෙනින්. විමල සුභාවු පුන්නජි ගවම්පති කියලා. යසරහතන් වහන්සේ බලන්ට එන්නේ. ඇවිල්ල වැැඳල කතා කළහම මේ කුමාරරු හතර දෙනා බුදුරජාණ වහන්සේ ළඟට එක්කයි යනු. භාගතුන් වහන්සේම බරණැසු ප්‍රදාන සිටු පවල්ලඉන්න ප්‍රධාන කුමාරු හත දෙනා කියලා කියනු. බුදුරජාන් වහන්සිේ අන්න සාමුක්කන්සික ධරම් දේශනාව කරන. රහතන් වහසල හතර නමබ්බි වෙන. ඊට පහුව දාරංචි වෙලා අනිත් අය පනස් දෙනෙක් එෙනවා. හොඳ කොල්ලෝ යසරහතන් වහන්සේ බලන්න. යාලූ කට්ටින් ආෙත් බුදුරජාන්හන්සේ ගාවට එක්කං යනු. ස්වාමිනිි මේ පනස් දෙනාම මගේ යාලූ. ආයෙත් චතුරාරිි සත්‍ය දේශනාව කරනවා සාමුක්ඛන්සික දේශනාව. එස් සියරු දෙනනාම නිකලෙස් වෙලායන. බලන්ටඒ යුගේ ස්භාවවි පිනට එන පිවෙල. ධාතුස භාවයක්ත් වෙන්ඩ ඇතිනේද. මුොද එක්කටම එක්කහ වෙලා හිට එකම පින තියෙනයි ධාතු සභාවයක්ත් හරිදැම් මෙතෙන්ට බුදුරජාණන් වහන්සෙත් එක් අහුුණ. උනාහම සිද්ධ වෙන්ට ඕනදේ සිද්ධ වෙන. අපි අද තියන මුොද තිසරනෙත් ැගන්න කොච්චර අමාරුවෙන් ද. අප කට්ියත් එක්ක සිල් පදරකිනවා තියා හිතන්ඩත් බෑ එදර හිත්තේ තියන ්‍රද්ධාවටම හානි වෙන දේවල්තමයි යෙන්නේ. බුදුරජාණන් වහන්සේකි කාලි වගේ මේ දරමයට ගැලපෙන සුන්දර ලෝකයක් අදනෑ. ඊළඟ ඥානයේ ැටියට බදුරජණන්ස පෙන්නවා? පරසත්තානම් පරපුද්ගලානං ඉන්ද්‍රිය පරිියෝ පරිියත්තං යථභූතන් පජානාති මේ බාහිර සත්‍යයන්ගේ බාහිර පුද්ගලයන්ගේ අභ්‍යන්තර ගුණ මොනවා මොන මොන විදිහට තියෙන්නේ කියලා උන්හසි දකිනවා. අපි සාමාන්‍ය කතාවටි කෙන අර ඉන්දිය පරෝපරියක්ප්තිජාන අනිත් පුද්ගලයන්ගේ ඉන්ද්‍රියන් දියුණ වෙලා තියෙන විදිියේ නැති විදිහ දකිනවා. කෙනෙි දැගත්තුත්. මෙතන ඉන්න ඔක්කෝගෙම එක එක් කනා තුළ සංසාරය පුරුදුකරපු. එක්කෝ වීරිය ඉස්මත්තු වෙලා ඇති. එෙම නත්තම් පැහැදෙනස්භාවය සද්ධාව ඉස්මතු වෙලා ඇති. එක්කෝ හිත එකඟ වෙන බව ඇති ඒමනත්තන් නුවනින් විමසන සභාවේ මොක් හරිකත්තියනවනි පුරදු කරපු එකක්. නමුත් මේ ලෝකෙ වෙන කවුඩුවත් දන්නේ නෑ. ඒක දන්නේ කවුද බුදුරජාණන් වහන්. බාහිර සත්ත්වයාගේ බාහිට පුද්ගලයන්ගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ අඩු වැඩි බව හැදිල තියන විී උන්වහන්සිදන්න. ඒයි උන්වහන්සට කෙනෙක් දකිනකොටම හරිම පුදුමයි ඒවා. අදහට බෑ. අපිට සමහරයට ධර්මය අවබෝධ කරන්නට වචන දෙකයි කියන්නේ එක්ක වචනය කියන්න. ඒ වචනෙන් දෙකින් ඒ පුද්ගලිට වඩෝන සියලු ධර්ම අවබෝධ වෙනවා. දවසක් එනවා භික්‍ෂුවක් භාගතුන් වහන්සේ මං මේ හුද කලාවින්ටයි යන්නන්නේ යන්ට හදන්නේ මට ධර්මයක් දේශනා කරන්නකවා. ඒනම් භික්‍ෂූ මේක මතකතියාගඩිකන. බැදුනොත් ඔබ බැඳන්නේ මාර්යයාටයි. නිදහස්සුනොත් ඔබ නිහස් වෙන්නේ මාරයාගේ ඔන්න ඕක ගිහිල් අවබෝධ කරන්නට ඔච්චරයි බණ. එතනදි මේ සාමීන්වහන්සකකිනව භාගතුන්වාස මට අවබෝධ වනාාකිවා. විනාඩියක් ගිය නෑ වචනෙක් පිටවුණනා විතරයි බුදුරජාණ වහන්සක මුව මණඩලින්, පුද්ගලයට අවබෝධන. ඔබට අවබෝධනෙ කොහොමද කෙලහු. භාගතුන් වවාස ම රූපේට බැඳුනොත් වේදනාවට බැඳුනොත්, සංඥාවට බැඳුනොත්, සංස්කාරයට බැඳුනොත්, විඤ්ඥානයට බැඳුනොත් මාරයාට බැඳුණ වෙනවා. ාගතුන් වවාස ම රූපයෙන් වේදනාවෙන් සඥාවෙන් සංස්කාරයෙන් විඤ්ඥානයෙන් නිදහස්සුනොත් මාරයාගෙන් නිදහස් කියනවා. ආ භික්ෂුව හරියට හරි දැංගීල විවේකෙන්ඉින්ට දැංඕෝක අවබෝධ කරන්නකි වස් සුළ කාය ඇගේ රහතන් වවාසනමක්කුට. ඒ ඉන්ද්‍රියන් ගැන අවබෝධයෙන් ගදුරජාන් වහන්සේ ඒ එක කනාට අදාළදයකිව්වා. එතකොට පින්වත්න අපි මේ විදිහට. මේ එක මයාාවක ටහවෙලායින්න අපිට මේ මායාව කියල තේරුම්ගන්ට උදවනේ මේ ධර්මය. බුදුරජාන් වහන්සේ වදාළ මේ දරමින් තමයි අපිට මේ මායාවෙන් නිදහස්වෙන්ට පුල. යිතින් මේ බුදුරජාන් වහසේ ලෝකසත්්‍යයාගේ සිත් සතන් හඳුනාගෙන. ලෝකසත්්‍යයා සසරින් මුදවගන්ට මේ දර්මය කියල දුන්න විදිහ. ගති ඒනිසා උන්වහන්ස උපකාර වුණේ අපි ගෙන ගත්තා බුදුරජාන් වහසතු වන ඥාන හයක්. මොනවදේ ඥාන හය වියහැකි නොවිය හැකිටැන් ගැන. ඒ අඩුම දන්නාඥානි පලවෙෙනක. දෙවැනි එක අතය තනාගත වර්තමාන කරම හේතු වසින් තැන්වසින් පල දෙනාකාරය අයුරිම දන්නා ඥානි තුන සියලු තැන්වට යනපති පදාව අයුින් දන්න ඥානි. හතර අනේක ධාතු නානාධාතු ලෝකයේ අයුරින් දන්න ඥානය පහ සත්‍යයාගේ නානාධිමුත්තික බව දන්න අඥානය හය බාහිර සත්තුවයන්ගේ බාහිර පුද්ගලයන්ගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ අඩ වැඩිබව ඒ අුිම දන්න ඥාන අද අපිමි. ඥානහය ගෙන ත්තා ඉතා හොඳට ඒ දස බලානයන්ගෙන් යුතු බුදුරජාණන් වහන්සේ සරණගිහින් අපිට ඒ තිසරණය පිහිටලායේ ධර්ම අවබෝධ කරගෙන මේ සසරදුකෙන් අතමිදෙන්ට වාසනාව ලැබේවාකින් අධිෂ්ඨානය අපි ඇති කර ගන්ටඕන ධර්මදේශ අවසානයේදි පුඤ්ාණුම මෝදනාව. අද දවසේ මේ උදාරතරූ මහා පින්කමට පින් බර දායකත්වෙ ලබාදන්නේ. අංක අනුහායෙන්ක ඩික්මන් පාර අස්කිරිය ගම්පහ ලිපිනේ පදිංචි, රංජිත් ප්‍රේමලාල් මහත්මා සහ කුමදු සේනානායක මහත්මිය ඇතුළු ඒ පින්වත් දූදරුවන් ඒ පින්නතුම් බලාපොරොත්වෙන අරමුණු කීපයක් තියෙනවා අස්කිරිය ඩික්මන් පාරයේ පදිංචිව සිට මේ පරලවයන් හෙදුන. ඩිය සේනානායක මෑණියන් දෙ දස් දහට යටයි පහවනදිනමිය පරලව යනවා දැනට වසර තුනක් සපිරෙනවා. ඒ මෑනියන්ට පරලවසයෙන් පිින්පෙත් අනුමෝදන් කරන්ට ල්පනාරගණයි පිංකම සිද්ධ කරන්නේ මීට පෙරවියෝන රූපසිංහ සේනානායක පියතුමන්ට සහ පිළියන්දල කැස්බෑවාංක අසූ දෙක ඒ දරන නිවසේවිසුMD ලුවිනිස් පියතුමන්ටත් මේ ධර්මදානමය කුසල අනුමෝදන් කරන්නට බලාපොරොත් වෙනවා ඒවගේ මේ පවුල්ල දූදරුවන්ටත්තුනුරුවන්ගේ ආසිරුවාද පාර්ථනා කරනවා ඒගේ මේ දරම දේශනාව සිදධකන දේශකයන් වහන්සේ හැටියට අපටත් බොහෝම කරුණාවෙන් මෛත්‍රයෙන් සෙත්පතනවා මේ ශාසනික සේවය දීර්ගව කරගනයන්ට ඒ වගේම නෙත්තායතනේටත් කාරීීමමණ්ඩලිට අත්තා සිරුවාද කරනවා වගේම රටේ පවතින මේ වසංගත තත්වය ඉතාමෙක්මනින් දුරකරගන සියලු දෙනාට සුවපත්භාවේ ආරක්ෂාව සලසාගන්ට තුනරුවන්ගේ ආසිුරුවාදීන් සෙත් පතන්ට ඒ පින්නතුම් කල්පනා කළ තියෙනවා. එහෙමනං අංක අනූහයෙන් එක ඩික්මන් පාර අස්කිරිය ගම් පහලිපිනේ රංජිත් පේමලාල් කුමුදු සේනායක පින්වත් දෙප ඇතුරු දරුවන් විසින් සිද්ධ කළ මේේ උතුම් ධර්මදානමය කුසල කරමේ. දෙවියන්ට ලැබේවා දෙවියෝ සතුෙන් අනෝදංව දිවේසුර දියුණු කරගෙන උතුම් නිවැනිින් සැසෙත්වා. වතුන් නමින් මියි පලවයන්ටතිතුනු නම සඳහන්කළ සියලු මවපියන්න තුළ ඥාතීන්ට මේ පින් ලබේවා. ඒ අයකි සංසාර ජීවිත සූපත් කරගන පාර්ථනා කරන බොහෝදියකින් උතුම් නිවනිින් සැනසීම උදාකරගනිත්වා සුජීවත් ඉින්ඳගන පින්කමේ දායකත්තේ දරන රංජිත් ප්‍රේමලාල් මහත්මා කුමුදු සේනානායක මහත්මැතුළු දරුවන් සහිතව ඒ සෑමසිලු දෙනාටත් දනමස්සට වනකටු කොබටත් අපටත්. මෙලව සූපත් භාාවේ දරමාවබෝධය වේවා, පලවසූ පත්භාවේ ධර්ම අවබෝධී වීවා සංසාරදුකින් අතමිදී උතුම් මමා මහනිවනින් සැනසෙන්ටත් මේ මහා පින පාරමිතාවක්ම වීවා ආකාසට්ටාච බුම්මට්ටහාදේවා නාගාමෛද්දිිකා පුණ්ඥන්තන් අනු මෝදිත්වා චිරන්රක්කන්තුලෝක සාසනං චිරන්රක්කන්තුදම්ම දේශනං චිරංරක්කන්තුතුවං සදා